බොහෝ දෙනාගේ නිරීක්ෂණයක් තමයි, එහෙම නැත්නම් අත්දැකීමක් තමයි, හොඳින් ඉඳ බලනකොට ධර්මිෂ්ඨව දැහැමිව සුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න ආරම්භ කරනකොට ඇතිවෙන දුර්පරීක්ෂාවන් ප්‍රමාණයක් වැඩි කියන එක. එහෙම නැත්නම් අපි හොඳින් ඉඳ උත්සාහ කරන්න කරන්න අපව අර ප්‍රපාතයට ඇදලා දාන ප්‍රමාණය, අන්ධකාරයට ඇදලා ගන්න ප්‍රමාණය වැඩි නේද කියන එක බොහෝ දෙනාගෙන් මුවෙන් නැගෙන යම්කිසි ආකාරයක සිතුවිල්ලක්, එහෙම නැත්නම් නිරීක්ෂණයක්. මේක ඇත්තද? මේට ඇත්තක් තියනවද? ඒ වගේම කොහොමද අපි දුර්පරීක්ෂාවන් ජයගන්නේ? විශේෂයෙන්ම ක්‍රිසුන් වහන්සේගේ දුර්පරීක්ෂාවන් වලට එරෙහිව කරන ලද අරගලයේ ආලෝකය තුල මේ සාකච්ඡාව අර්ථවත් කර ගැනීමට අපි හිතුවා ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමාගෙන් මේ ගැන විමසන්න සහ විග්‍රහයක් ලබා ගන්න. ඒ නිසා අපි කැමැති එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න. ජේසුපීටයි පියතුමනි. ජේසුපීටයි. දැන් ඔබතුමාගේ අත්දැකීමත් අනුව අධ්‍යාත්මික අරගලයක ඉන්න, ඒ වගේම වෙනත් අයව අධ්‍යාත්මික වශයෙන් මෙහෙවන පුද්ගලයෙක් වශයෙනුත් මේ දුර්පරීක්ෂාවන් කියන අත්දැකීම, එහෙම නැත්නම් ඒ සත්‍යය කොහොමද අපි විග්‍රහ කරගන්නේ පියතුමනි? අපි ඉස්සල්ලාම මහාචාර්යතුමනේ මේ පරීක්ෂාව නැත්නම් දුර්පරීක්ෂාව කියන මාතෘකාවත් එක්ක සුද්ධෝ බයිබලයට, බයිබලයේ ඉතිහාසයට ඇතුළු වුණොත් එහෙම ගැලවීමේ ඉතිහාසයට අපි දකිනවා මේ ප්‍රධාන සිද්ධි දෙකක් මට මතක් වෙනවා. එකක් තමයි අපි හැමෝම දන්න ඉතාමත් පැහැදිලිම සිද්ධි තමයි ක්‍රිස්තුස් වහන්සේව සාතන් පරීක්ෂාවට දැමීම. අපි දන්නවා දැන් පරීක්ෂා තුනක් දන්නවා. පළවෙනි පරීක්ෂාව අපි කෙටියෙන් මතක් කරගත්තොත් තියෙන්නේ බඩිගිනිනේ, දවස් 40ක් කෑවේ නැහැනේ. මේ ගල්ගෙඩිය පාන් කරලා කන්න. ඒක පළවෙනි එක. බඩිගින්න, කුසගින්න. දෙවෙනි පරීක්ෂාව වෙන්නේ අර කොත මුදුනට අරගෙන ගිහිල්ලා එතනින් පණින්න කියන එක. එතනින් පණින්න. මොකද කොත මුදුනේ ඉඳන් පැන්නොත් පල්ලැහැ ඉන්නවා මහා සෙනගක්. එතන පුදුම ජන ප්‍රසාදයක් ලබන්න පුළුවන් මොහොතක්. මොකද දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා ඇඟිල්ලකටවත් තුවාලයක් වෙන්නේ නැහැ කියලා, නියපොත්තක්වත් කැඩෙන්නේ නැහැ කියලා, දේවදූතයෝ බේර ගන්නවා කියලා. සප් පණින්ද පණින්ද යසස කීර්තිය. තුන්වෙනි පරීක්ෂාව තමයි මේ ලෝකේ සියලු යස ඉසුරු පෙන්නලා මේ ඔක්කොම මම දෙන්නම් මට වඳින්නද කියන එක. දැන් මේ පරීක්ෂා තුන තනි කරලා ගත්තොත් අපිට මේකේ හරි ගැඹුර හම්බ වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා මාචාර්යතුමනි. මොකද අපි මේ පරීක්ෂා තුන අරගෙන අපි යන්න ඕනේ සුගති උද්‍යානයට. සුගති උද්‍යානයේ මහා කතාබහක් වෙනවනේ. ආදම් ඒව කතාබහ නෙමේ, ඒව සහ සාතන් අතර කතාබහ, සර්පයයික. එතනදී ලස්සනට කියනවා මහාචාර්යතුමනි, සාතන් රවට්ටලා 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 අන්තිමට කියනවා බයිබලයේ කතෝරය කියනවා උත්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ, ඇහැට රමණීයයි දිවට ප්‍රණීතයි බුද්ධියට ගෝචරයි කියලා හිතලා ඒව කෑවයි කියලා. මේ වචන තුන හරි වටිනවා. ඇහැට ලස්සනයි, කටට රහයි, බුද්ධියට ගෝචරයි. ඇහැට ලස්සනයි, මාර ලස්සනයි, කටට රහයි, ඒ වගේම බුද්ධියට ගෝචරයි. ඒක ලොජිකල්, තාර්කිකයි. මේ සාතන් කියන එක ඇත්ත. ඒක ලස්සන, ඒක මරු කියලා තමයි කන්නේ. දැන් බලන්න පළමු මිනිසා වැටුනේ ඔය පරීක්ෂා තුනෙන්. ඇහැට ලස්සන දේ හොයාගෙන ගිහිල්ලා කටට රහ දේ, ඒ කියන්නේ කටට රහ කියලා කියන්නේ මාංශය පිනවන දේ, මේ ලේ ඇට මස් නහර පිනවන දේ, ශරීරය පිනවන දේ, ආත්මය නෙමේ ශරීරය පිනවන දේ, ඊළඟට බුද්ධියට ගෝචර දේ, මනසට ගෝචර දේ හොයාගෙන ගිහිල්ලා වැටුණා. දැන් බලන්න
මහාචාර්යතුමනි, ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපේට පළඹු මනුෂ්‍යාව හදපු ගාමනේ මේ කතාබහ මේ සිද්ධිය වෙන්නේ. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ දෙවියන් වහන්සේ ආයෙත් කෑ ගහලා ආකාශයෙන් කෑ ගහලා කියනවා, ජොර්දාන් ගඟේ ඉන්නේ මේ මගේ පුතා කියලා. මේ මගේ පුතා කියලා කෑ ගහලා කියපු ගාම මේක ඇහුනේ ජේසුටයි, ජොර්දාන් ගඟේ හිටපු ස්නාගජාන්තුමාටයි. එතන ගඟ වටේ හිටපු මිනිස්සුන්ට විතරක් නෙමෙයි, ඕක ඇහුණා හැංගිලා හිටපු සාතන්ටත් ඇහුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් තමයි සාතන් පරීක්ෂාව පටන් ගන්න. ජොර්දාන් ගඟේ ඉඳන් පාලුකරයට ගිහිල්ලා සාතන්ව හමු වෙන. බලන්න මහාචාර්යතුමනි, අර ඒවට අටෝපු උගුලම තමයි තුන් වතාවකින් ජේසුට අටවන්නේ. ඉස්සල්ලා මොකක්ද වෙන්නේ? කටට රහ, මාංශය පිනවන බඩිගින්න, මාංශය පිනවෙන බඩිගිනිනේ කණ්ඩ, ශරීරය පිනවන පාපය පරීක්ෂාව, මාංශය පිනවන පරීක්ෂාව අරගෙන එනවා. ජේසු කියනවා, නෑ, මිනිහා ජීවත් වෙන්නේ කන පාන් වලින් විතරක් නෙමෙයි, තාත්තගේ වචනයෙන් කියලා. ඊට පස්සේ දෙවනි වතාවටත් එනවා. ඇවිල්ලා මොනවද පෙන්වන්නේ? බුද්ධියට ගෝචර පාපය අරන් එනවා. දේව වචනේ ලියලා තියෙනවා, ඔබ දෙවියන් වහන්සේගේ පුතා, කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා ලියලා තියෙනවා. ලොජිකල් මරු, බුද්ධියට මාර ගෝචරයි, ප්‍රඥාවට මාර පැහැදිලි, එනිසා කිසි දෙයක් වෙන්නේ නැහැ. පයින්ඩ් පයින්ඩ් ජන ප්‍රසාදය හම්බ වෙනවා. අන්තිම එක ඇහැට ලස්සන දේ පෙන්නනවා, යස ඉසුරු පෙන්නනවා, රත්තරන් ඔටුනු පෙන්නනවා, සිංහාසන පෙන්වනවා. මේ ඔක්කොම මන් දෙන්නම් කියලා කියනවා. බලන්න මහාචාර්යතුමනි, මේ පරීක්ෂා දිහා බැලුවහම මේ සාතන් අද ඔබතුමාව වට්ටන්ඩ, මාව වට්ටන්ඩ, මේ අපේ මිනිස්සු වට්ටන්ඩ අරගෙන එන්නේ අලුත් පව් නෙමේ. ඔය පරීක්ෂා තුන තමයි තියෙන්නේ අපි හැමෝටම. ඇහැට ලස්සන දේ හොයාගෙන ගියොත්, බුද්ධියට ගෝචර දේ තාර්කිකව පමණක් හොයාගෙන ගියොත් භාවනාවට ගන්න නැතුව, මාංශය පිනවන දේ, කටට රහ දේ හොයාගෙන ගියොත් නේද අපි වැටලා තියෙන්නේ, අපි විනාශ වෙන්නේ. එනිසා මම දකිනවා පරීක්ෂාව කියන්නේ පාපයක් නෙමෙයි, හැබැයි පරීක්ෂාවට වැටුනොත් ඔන්න එතන පාපයක් සිද්ධ වෙනවා. මේන්න මේ බයිබලීය සිද්ධි දෙක සහ තුන්වෙනි සිද්ධිය තමයි මගේ ජීවිතේ. ඒ වගේ පරීක්ෂාවල් තුන, ජේසුගේ පරීක්ෂා තුන දිහා භාවනා කරලා මම මගේ ජීවිතය බැලුවොත් මට පේන දෙයනේ ඇත්ත නෙන්නම්. සාතන් මාව තුවාල කරන්න, මාව කිලුටු කරන්න මට පෙන්නලා තියෙන්නේ ඇහැට ලස්සන දේ නේද? කටට රහ, මාංශය, ශරීරය පිනවන දේ නේද? තාර්කික දේවල් නේද? මේ තමයි පරීක්ෂාව කියලා මට හිතෙනවා මහාචාර්යතුමනි.